පැවිදි දෙකක් තියෙනවා අද දවසේ කියන්නේ විශේෂයෙන් ඔබ දැක්කා ඊයේ මාධ්‍ය වලින් පොත්සත්ති මහනාම හිමියන්ව ඊයේ දවසේ මහේස්සත්වරයා ඉදිරියේ ඉදිරිපත් වුණාට පස්සේ ඊයේ රාත්‍රියේ අද දවසේ දක්වා රක්ෂිත වන්දනාකර ගත කරා සිංහාසනයට එල්ල කරපු චෝදනාව තමයි පොදු දේපල අවභාවිතාවක් තියෙනවා කියලා නමුත් එම ඒ වගේම උන්වහන්සේට තවත් කලින් නඩුවක් තිබෙන බවට තියෙන කලින් නඩුවක අපමත් තමයි සිටින්නේ කියලා කෙසේ වෙතත් අද දවසේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී කියා සිටියා ඉලිදරව් වුණා උන්වහන්සේට එරෙහිව කිසිදු ආකාරයක සාක්ෂිමය වශයෙන් පොදු දේපල අවභාවිතාවට අදාළ කරුණක් අනාවරණය වෙන්නේ නැහැ කියලා ඒක නිසා අද ලක්ෂ පහක ශරීර අප දෙකක් මත උන්නාංශයව අපමත උදාහැරීමට මහේස්සත්වරයා තීරණය කළා. ඒ වගේම තවත් විශේෂ සිද්ධියක් වුණා වෙනත් නඩුකරයකදී ඒක තමයි මීට කලින් ලොකු ආන්දෝලනයකට ලක් වුණා ජනාධිපති මන්දිරයේ හතරවන කාමරයේ තිබිල හම්බ වෙච්ච රුපියල් 1,85,50,000ක මුදලකට මොකද්ද උනේ කියන කාරණාව. ඒ අනුව ගරු මහේස්සත්වරයා විසින් නියෝගයක් කළා තිබුණා ජූලි මාසේ 27 වෙනිදා එම මුදල් බාර දීමේ ක්‍රියාවලියට අදාළව වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකද එතන ඇති වෙච්ච ගැටලුව තමයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වන වගන්තිය යටතේ ප්‍රතිපාදනයක් තියෙනවා කිසියම් මුදලක් හෝ භාණ්ඩයක් සොයාගත් වහාම එය අධිකරණයේ භාරයට යටත් කරන්න කියලා. ඒ අනුව මේ සිද්ධිය වෙන්නේ ජූලි මාසේ 9 වෙනිදා. 9 වෙනිදා සිද්ධිය වෙච්ච ගමම්ම සිද්ධිය වෙන්නේ මොකද්ද? ඒ ජනාධිපති මන්දිරයට ගිහපු තරුණය 4 දෙනෙක් මේ මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත බාර දුන්නා. බාර දුන්නාම රටේ නීතිය අනුව තියෙන தත්ත්වය තමයි ඔහු විසින් වහාමයේ ගරු අධිකරණයට ගෙනල්ලා තැන්පත් කරන්නේ. නමුත් ප්‍රශ්නේ උනේ එම මුදල ස්ථානාධිපතිවරයා විසින් ගරු අධිකරණයේ තැන්පත් කරේ නැහැ. දින 27ක් ඔහු තබාගෙන දින 21ක් ඔහු තබාගෙන හිටියා තමන්ගේ බාරේ. නමුත් අද ඒ මුදලට උනේ මොකද්ද කියන එක ගැන වාර්තා කරන්න බස්නාහිර විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බාර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා වන SSP වික්‍රමසිංහ මහත්තයාට නියෝගයක් කළා තිබුණා. අද ඒ වාර්තාව ගෙනල්ලා ගරු අධිකරණයට ඉදිරිපත් කරා. මොකක්ද ඒ වාර්තාවේ කියන්නේ? ඉතාම කනගාටුදායක සිද්ධියක් තමයි වාර්තා කරේ. මොකක්ද ඒ සිද්ධිය? ඒ වාර්තාව ඇතුලේ කියනවා SSP වරයා එම 1,85,80,500ක මුදල බස්නාහිර ප්‍රදේශ පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දුරකථන අංක 0718859010017 දරන දුරකථන අංකයෙන් කතා කරලා කිව්වයි කියලා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එම මුදල වහාම පොලිසිය විෂය භාර අමාත්‍ය පොලිසිය විෂය භාර අමාත්‍ය වරයාට මෙය දෙන්න කියලා. විෂය භාර අමාත්‍ය ටිරාන් නලස් මහත්තයාට මේ මුදල ලබා දෙන්න කියලා. එතකොට ගරු අධිකරණයෙන් ඇහුවා. එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 අනුගමනය කරේ නැද්ද කියලා. ඒ 431 එහෙම තියෙද්දි තමයි මෙම විෂය භාර අමාත්‍යවරයාට මේ මුදල් තැන්පත් කරන්න කියලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නියෝගයක් කළා තියෙනවා. වේලාවකට එම නියෝගය පිළිපැදලා තිබුණ නැහැ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින්. කිසිය වෙතත් අධිකරණයේ නියෝගයක් කරා දින 21ක් ඔහුගේ ලාච්ඡ්‍යමය සල්ලි තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට දින 21ක් සල්ලි තියාගෙන ඉඳලා තමයි පසුව ගරු අධිකරණයට අපි කරුණු වාර්තා කරාම තමයි මේ මුදල ඇවිල්ලා තැන්පත් කරන්නේ. අපි කියන්නේ 1,85,50,000ක මුදල කියන්නේ ජනාධිපතිවරයා තම ධූරයට ඇවිල්ලා මෙතෙක් උපයාගත්තු මුදල වගේ දෙගුණයක්.
ඔහුගේ වැටුප වගේ දෙගුණයක්. ඒක නිසා මෙය මුදල් විසුද්ධිකරණයද කියන එක පිළිබඳව ලොකු සැකයක් අපි ගරු අධිකරණයේ මතු කරා. ඉතින් ඒක නිසා මේ මුදල දේශබන්දු තෙන්නකෝන් විසින් එය විෂය භාර අමාත්‍යවරයා වෙත ලබා දීම කියන ලබා දීමට නියෝග කිරීම නීති අවභාවිතාවක්. ඒක එහෙම ප්‍රතිපාදනයක් නෑ. හම් වෙච්ච මුදල් විෂය භාර ඇමතිට දෙන්න කිව්වට පස්සේ මම හිතන්නේ පුරුද්දට වෙන්නේ නැති එහෙම නියෝගයක් කරන්න නැත්තේ. නමුත් එය නීති අර්ථයෙන් තදබල වැරද්දක් වෙනවා. ඒක නිසා නැවත නියෝගයක් කරා SSP වික්‍රමසිංහ මහත්තයාට මේ අභ්‍යන්තරික ක්‍රියාවලියේදී ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මොකද්ද? දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොටුව ස්ථානාධිපතිවරයා අතර ඇතිවෙච්ච දුරකථන සංවාදය ලොකු සාක්ෂියක්. ඒක නිසා රජයේ රස පරීක්ෂකට නියෝගයක් කළා. ඒ වගේම CID එකේ ඉන්න වෝහාරික විෂය භාර අධ්‍යක්ෂවරයාට නියෝගයක් කරා. මෙම දුරකථන සංවාදයේ හඬපටය වහාම ගරු අධිකරණයට ලබා දෙන්න කියලා. ඒ වගේම මේ අභ්‍යන්තරිකව ඇති වෙලා තියෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති වෙලා තියෙන මේ කාරණයට අදාළ ගැටලුව වහාම පොලිස්පතිවරයාට ලබා දීලා විනයානුකූල ක්‍රියාමාර්ග අරගෙන ගරු අධිකරණයට වාර්තා කරන්නයි කියලාත් කිව්වා. ඒක නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මෙන්න වගකීතු නිලධාරීන් වගකීතු ඇමතිවරු යම්කිසි භාණ්ඩයක් මුදලක් හම්බ වුණාට පස්සේ හැසිරෙන විදිය. මේක තමයි සමස්ත රටේ ප්‍රශ්නය. ඒක නිසා අපි කියනවා මේ අද දවසේ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටම නඩු 10කට ආසන්න ප්‍රමාණයක් තිබුණා අරගලයට අදාළ. මේ අරගෙන එන්නේ මේ ආණ්ඩුවේ උමනාව තමයි. මේ අරගලකරුවන්ව ක්‍රියාකාරිකයන් හිතවතුන්ව හෙට්ටු කරලා මට්ටු කරලා වේසටපත් කරලා මේ ක්‍රියාදාමය අඩපණ කරන්න. හැබැයි කිසිසේත්ම අපි කියනවා මෙවැනි බාල ක්‍රියාවන් මගින් කිසිසේත්ම මේ අරගලකරුවන්ගේ අරමුණ මොට කරන්න බෑ. අරගලකරුවන්ගේ අරමුණ මේ මගින් කරන්නේ මුහත් කරන එක. ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේ රටේ නිලධාරීන්ට, මේ රටේ දේශපාලඥයන්ට, මේ ආණ්ඩුවට, ජනාධිපතිවරයාට බොරුවට සෙල්ලම් බොරු වැඩ කළා අපිව මට්ටු කරන්න හදන්න එපා. අපි මේ නඩුවලට මුහුණ දෙනවා. මේ නඩුවලට අපි කිසිසේත්ම බය නැහැ. මේ නඩුවලට නිර්භයව මුහුණ දෙනවා. මේවැන් නිදහස් වෙන බවත් අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා. මොකද කවදාකවත් අපි රජයේ දීපලක් අවභාවිතා කළා නැහැ. ඒව විනාශ කළත් නැහැ. ඒක නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ නඩු ජයග්‍රහණය කරන්න පුළුවන්, වගේම අරගලයේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලත් අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා. නීතිඥ ප්‍රජාව විදිහට අපි පූර්ණ ශක්තිය එදා දුන්නා වගේම ඊටත් වඩා ඉහළ ශක්තියක් මේ අරගල කරුවන්ට ලබා දෙනවා කියන එක මේ වෙලාවේ කියනවා. පුවත් දෙසරින් දැනගන්න ලක්දරන අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.